බලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනි උණ ඔබේ සුසුමන් සෙමෙන් දිත් මගේ සවනත පාරයි කවත නියසික සිත්තමක ගීතයක ඇති රීතික බවයන් නිර්මාණවේදයාගේ ආධ්‍යාත්ම ලීලයයි ඉනික් බිතිව එය රීත්‍යානු ලීලයක් සිංහල ගී වංශ කතාවේ එවන් වෙසෙස් රීත්‍යානු ලීලයක් හිමි සදාස්වාදකර ගීතඥයෙකුගේ ජීවන සැමරුම් ධාරාවයි මේ සත්ස්වරෙහි නොනිමි සොමිගුණ ස්වාත්මීයකරණය කොටගත් හෙළ ගීයෙහි භාවවාහී සොලක්ෂණය ගායන වේදී සෝමතිලක ජයමහා සංගීතයේ වෙනුවෙන් ජීවිතේම කැප කරපු කෙනෙක් ගායන වේදයක් එක්ක ඔහු ලංකාවේ ගීත සාහිත්‍ය ඇතුළ ගොඩ නැගුණා. ඉතාම සුළු ගීත සංඛ්‍යාවක් එක තමයි ඔහුගේ අනන්‍යතාවය ඔහු ගොඩ නගාගන්නේ. ඒ සරල ගීත තුළ ඔහුගේ බොහෝ ගායනයන් තුළ ඔහු විචිත්‍රවත් කරන හැඟීම් මම හිතන්නේ අපිට වචන වලින් කියන්න බෑ. එක්තරා යුගයක ඥාන නිෂ්පාදනය අතින් සෝමතිලක ජයමහා වෙසෙසි මෙහෙවරක් ඉටු කර තිබෙනවා. සෝමතිලක ජයමහා මා දකින්නේ අපාතර ඊතාමත්ම දුලබ ගනේ පරමාදර්ශී කලාකරුවෙක් හැටියට ඊතාම හිමින් ගමනක් ආපු ඒ ගමනේ එක තැනකට ඇවිල්ලා නතර වෙච්ච එතනින් එහාට යන්න විශාල වෑයමක් නොගත්ත වාණිජ්‍යත්වයේ ලුහු බැඳගෙන නොගිය අමරදේව පරම්පරාවේ ගායන ශිල්පියෙක් හැට තමයි මම දකින්නේ තුම්බන් හන්දේ ඉන්න අබිලි ඒ වගේ චරිතයක් निर्माण कलाव लोकमदे मगे गम कुरनागल दिस्त्रिके नक्कावत्त के गम एकदास नवसी हतली हे अक्टोबर दा हतर विनिता कुलिया पिटिया नक्कावत्ते दी उपन सोमतिलक जयमहा हेदुने वेटुने सुबा दहम सह सुंदरत्वे सत्य अभीष्टार्थ्यक से निल्ल नगमिन थिबू समाजेक අපේ පවුලෙත් වැඩිදෙනෙකුට ගීත ගායනය පිළිබඳව හැකියාවක් ලැබුණා මොකද හේතුව දෙමාපියෝ දෙන්නටම ඔවුන් ගීත ගායනා නොකලට ගායනය නැත්තම් කවි සේපද වන්නම් මේ වගේ දේවල් ඒගොල්ලෝ ගායනා කිරීමේදී ඉතාම මිහිරි ලෙස ගායනා කළා ඔවුන් සඳෑ කලික රෑ යාමේක ගැයූ නෙළුම් කවියක තුන් සරණේ කවියක තිබූ નિરાයාස ස්වර సౌందర్యයත් චාම් ගායන රීතියත් සෝමතිලකයන්ගේ ගායන ජීවිතයේහි ප්‍රථම සත්සර හැදෑරීමම වූවා මම පාසල් ගියේ මගේ මූලික අධ්‍යාපනය ලැබුණේ මම නක්කාවත මහින්ද මධ්‍ය මහාවිද්‍යාලයේ ප්‍රේමයට ඔබ සුදුසු නම් ප්‍රේමී අධිකාරිය විසින් ඔබව කැඳවනු ලබනු ඇතැයි කලීල් ජිබ්‍රාන් කවියා වරක සඳහන් කළා ඒ පරිද්දෙන්ම සෝමතිලකයන්ද 60 දශකයේ මුල් භාගයේදී දෛව යෝගී විසින් ගායන ලෝකයට කැඳවාගෙන ඉන්න ලැබුවා. පන්ති භාරව හිටපු පාඨශාලාවේ ගුරුතුමා හම්බෙලා දවසක් මට කිව්වා මේ ගැසට් පත්‍රයේ තියෙනවා කියලා මේ පළ කරලා මේ රජයේ ලිපිකරුවන්
බඳවාගන්න විභාගයක් තියෙනවා කියලා. කෙසේ හෝ වේවා මම මේ විභාගයෙන් සමර්ථ වෙලා ඊට පස්සේ මට පළවෙනි පත්වීම හම්බුනේම ගුවන් විදුලි හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට. ගුවන් විදුලිය තුල වෘත්තීය ලිපිකරුවෙකු ලෙස ගමන් ආරම්භ වූ සෝමතිලක ජයමහා ගායන ක්ෂේත්‍රයේ තුල දිනෙන් දින සුහුඹුල්ව වැටුණා. ඊට පස්සේ මම සරල ගීත පරීක්ෂණයට පෙනීමෙන්ද ඉස්සරලා පොඩි අහම්බෙන් අහුසිද්ධියක් සිදු වුණා. වින්සන් ඩල්විස් කියන සංගීතවේදියා ඔහු නිර්මාණය කළා තිබුණා ඉතලා ගීතනුව දසබෙම්බර මාර්සෙන්ග තන්හාරති ලගා සම්මද කියන ගීතේ ගීතනුව. ඒක මේ ළමයන් සඳහා නිර්මාණය කරපු ගීතනුවක්. ඉතින් ඊට පස්සේ මට ඇවිදිලා කිව්වා මේ ඒකේ ගායන ශිල්පීන් අද ඇවිදිලා නැහැ ඔයා මේක කියන්න කියලා. ඒ මුල්ම ගීතේ මගේ දසබෙම්බර මාර්සෙන්ග. ඊට පස්සේ මම සරල ගීත මට ලැබුණාට පස්සේ ගායපු පළවෙනි ගීතෙත් ඔය දැන් තියෙන දසබිම්බර මාර්සනේ ගීතය. ඔහුගේ නිර්මාණ ආරම්භ බැලුවොත් එහෙම මහ විශාල සංඛ්‍යාවක් නැහැ. නමුත් මේ හැම ගීතයක්ම මම හිතනවා අපේ ජාතික වින්දන ශක්තිය එහෙම නැත්නම් ජාතික රසඥතාවයේ උසස් තලයකට යොමු කරන්නට හේතු වෙනවා. ගායනයේදී මේ ස්වර නිවැරදිය කියමු ඉතාමත් අවශ්‍යයි. නමුත් ස්වර නිවැරදියටම ගායනය කරා අපි ඒකට පාවිච්චි කරනවා මේ කටහඬක තියෙන ඕන ඒකට ඉංග්‍රීසි වචන දැන් කරිස්මැටික් කියන පොලිටිකල් කියලා. ඒ කියන්නේ චිත්තාකර්ෂණීය හඬක් තියෙනවා. ඉතින් මෙහෙම බොහොම ලෙන්ගතු හඬක් සහිත උපන් හැකියාවක් එතුමාට තියෙනවා. ප්‍රවීණ ශිල්පීන්ගෙන් මේසා විශාල ප්‍රමාණයක් Tamange නිර්මාණ Taman විසින්ම නිර්මාණය කරගත් ගායන ශිල්පියෙක් අපට හමුවන්නේ නැහැ. අහම්බෙන් එක දවසක් ගුවන්විදුලියේ තිබුණු පරීක්ෂණයකට මගේ මිත්‍රයෙක් හිටියා සමරසේන කියලා. ඔහුත් අපේ ගමේම එක්කෙනෙක්. එයත් ගුවන්විදුලියේ වැඩ කරා. ඒ මැදිරියට එක්කරගෙන ගියේ මාව නිකන් මේ පරීක්ෂණේ බලන්න යන් කියලා. ගිහිල්ලා මේ මෙයා මේ මගේ නමත් ඇතුළත් කරා. ඒ ලයිස්තුවට ඇතුළත් කරලා ගීතයක් කියන්න කියලා කිව්වා. ඉතින් ඒක අහම්බෙන් සිදු වුණු සිද්ධියක්. ඊට පස්සේ මම ඇත්තටම ගීත දෙකක් ගායනා කරා. මම ඒ පරීක්ෂණයෙන් සමර්ථ වුණා. ඒක තමයි මේ අහම්බෙන් වුණු සිද්ධියක් තුළ තමයි මම මේ මෙච්චර දුරක් මේ ගමන ආවේ ඇත්ත වශයෙන්ම. මම ගුවන්විදුලියට ගායනා කරපු පළවෙනි ගී තනුව නිර්මාණය කරේ ඩීඩී ඩැනී කියන සංගීතඥයා. ඊට පස්සේ වින්සන් ද අල්ලිස් කියන සංගීතඥයාත් මගේ මුල්ම අවස්ථාවේදී මට අතහිත දුන්නු කෙනෙක්. ඊට පස්සේ විශේෂයෙන්ම සඳහන් කළ යුතු නමක් තමයි පී ඩස්ටන් සිල්ව මහත්මයා. එතුමා යටතේ තමයි මම සංගීතය හැදෑරුවේ. ආදරයේ උණුසුම ළඟ දුකද නින්නේ නැ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැ ජීවිතයේ හැමදාම සපරඳින්නේ නැ සිනහවෙවි කල් ගෙවන්න බෑ හැටේ දශකයේ මුල් භාගයේදී බී ශ්‍රේණියේ ගායකයෙකු ලෙසත් අග භාගයේදී ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙසත් පියමන ආ ඔහු එකී ගමනෙහි රසාභිෂේකයට පත්වන්නේ 1979 ජූනි මාස 19 වෙනිදා භාරතීය සංගීත වේදිනී මහාචාර්ය ශ්‍රීමති දීපාලි නාග්ගේ ප්‍රධානත්වයෙන් ගුවන්විදුලියේ පැවති ශිල්පීය වර්ගීකරණයේදී සෝමතිලකයන් විශිෂ්ට ශ්‍රේණියේ ගායන වේදිකාවක් ලෙස තෝරා ගන්න ලැබුවා. අතිශය නිර්වද්‍ය ස්වරස්ථාන, භාවපූර්ණ ගැයුම් ප්‍රකාශනය සහ විෂයාත්මක අවබෝධය සහිතව ස්වරාත්මක රසෝක්තීන් වෙත යෑම ගැයුමෙහිදී තාන ගතිකත්වයේ මගින් උපදවන ස්වරාත්මක රසෝක්තීන් වෙත යෑම ගැයුමෙහිදී තාන ගතිකත්වයේ මගින් උපදවන රස සූක්ෂමතා මනාව තමන්ගේ හඬට රසෝද්ග්‍රහණය කර ගැනීම මේ ඉහත සඳහන් කරුණු නිසා ඔහු විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පියෙකු ලෙස මා නිර්දේශ කරනවා. ශ්‍රීමති දීපාලි නාග් සංගීත වේදිනිය සිය පරීක්ෂණ වාර්තාවෙහි එලෙස සටහන් කොට තිබුණා. සෞන්දර්ය ජයමහගේ කටහඬේ ගායනයේ පැත්තෙන් විශේෂත්වයක් තියෙන්නේ මේ ගායකයෝ වර්ග කරන විශේෂයෙන් ඉන්දියාවේ දෙකෙනා නාසික හඬක් සහිත ගායකයෝ කියලා. මේ නාසික හඬ තියෙන සමහර ගායකයෝ ඉතා මధుර විදිහට ගායනවා. ආසිරි මංගල ගීත කිරේ පතිනිය පති කුලයට පැමිණේ.
රාගධාරී පැත්තෙන් බලන රේ ප ම ග රේ ග ස රේ ස නී ප නී ස රේ ග ස රේ ප ම ග රේ ම ප ද ම ප ස ප ද ම ග රේ ග ස නී මෙවැනි දේශ තිලකාමෝදෙනී රාග ආශ්‍රිත ඡායාව නිතරම එතුමාගේ ගීතවල තියෙනවා ඊට වඩා වැදගත් වෙන්නේ වචන උච්චාරණයේදී සමහර තැන්වලදී ඇත්තටම හොඳට විශ්ලේෂණය කරොත් එතුමාගේ ගීතවල වචනේ පැහැදිලි නැහැ හැබැයි එතුමා සමස්ත ගීතයට අසාධාරණයක් නොවන ආකාරයට ඒ උච්චාරණය කරලා තියෙනවා විශිෂ්ට ශ්‍රේණිය ශිල්පියෙක් වශයෙන් අවුරුද්දකට ගීත 20ක් 25ක් අතර ගායනා කිරීමේ හැකියාව ඒ කාර්ය ගුවන්විදුලි සංස්ථාවේ අපට අවස්ථාව තිබුණා වැඩසටහන් පැවරුවා මාස 3කට සැරයක් ගීත 6ක් දුන්නා ඒ තුල අපේ නිර්මාණ අපිට පැහැකි සෑම දෙයක්ම අපි ඉෂ්ට කළා ඉතින් ඒ නිසා ආධුනික රචකයින්ටත් අපි අතු දුන්න සමහර විට මම හිතනවා ඔහුගේ ඉතින් මధుර හඬක් වෙනවා ඒ හඬ මම හිතනවා දේශීයත්වයක ගැලපෙනවා මම හිතනවා ජාතිකත්වයේ මූර්තිමත් කරන ලක්ෂණයක් ඉවත් කරන ඉවරදී මොකද ඔහුගේ හඬේ තිබෙන මේ මාධුර්ය නිසා ඔහු ඒ පරිහරණය කරන සංගීත ආකෘති මම හිතනවා අපේ රටේ මිනිසුන්ගේ ආධ්‍යාත්මයත් එක්ක ඉතා ප්‍රබල ලෙස සම්පපාත වෙනවා කියලා. සෝම්දිර ජයමහා කියන්නේ තමන්ටම තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන තමන්ගේ හඬින් තමන්ටම ආවේනික වූ විදියට කටහඬක් ඔහු තුලින් අභ්‍යාස කරගත්ත කෙනෙක්. පණ්ඩිත අමරදේවයන් කියපු දේ මට මතකයි අද වගේ අමරදේවයන්ගෙන් අහපු ප්‍රශ්නය තමයි ඔබ ශ්‍රී ලාංකීය තැටියක් නිෂ්පාදනය කරනවා නම් ඒට ඔබට ගීත 10ක් තෝරගන්න දුන්නොත් ඔබ තෝරා ගන්න ගී මොනවාද යන්න මට අද වගේ මතකයි සමරකෝණුවන්ගේ සුනිල් ශාන්තයන්ගේ ගී තිබුණා වික්ටර් රත්නායකයන්ගේ සිහිල් සුරන් රැල්ලේ තිබුණා මේ අතරේ එච් එම් ගුණසේකරයන් අහනවා දැන් ගීත අපි හිතමු හතක් කිව්වනේ අටවෙනි ගීතේ මොකක්ද කියලා එතකොට ඔහු තේරුවේ සෝම්තිලක ජයමහගේ සඳෑ අඳුර ගීතේ මම තෝරගන්නවා කියලා සඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට සඳ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දැන් අර හරි අමාරුයි මේ වචනයත් එක්ක දැන් අර බුදුන් වඩිනවා සත වෙත බුදුන් වඩිනවා ඒ පහන් ගතිය හඬකට මේ මේ උගුරෙන් එ නැත්නම් මේ කටහඬින් ඉපද වෙන්නේ කොහොමද කියන එක වගේ නිකන් අපිට තර්කයක් ගොඩනගා ගන්න පුළුවන් කොහොමද මේ හැදෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ මං ඉස්සෙල්ල ගෝවාගේ අර සර වලට එහා ගිය ගුණයන් තමන්ගේ මේ කටහඬ තුලින් නිරූප කටහඬ තුලින් ප්‍රකාශ වෙන්න ඕනේ. අපිට නිවෙන්න අහන්න සින්දුවක්. මේ සෝමතිල මහත්තයාගේ ගීත පෙළම එක දිගට අහගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපේට නිවෙන සින්දු හරි අඩුයි දැන්. නිවෙන කලාකෘති අඩුයි. ජයමහ මහත්තයාගේ හැම ගීතයක්ම මේ අන්නේ නිවීම කරා තමයි අපි අපිව මේ කැඳාගෙන යන්නේ. මහා වරුසාවට පසුව නැගින සඳ පෙනතාටත් වැඩියෙන් එලියයි නෝකාඩුවට පසුව බේවත එලියට වැඩියෙන් එලියයි මහා වරුසාවට පසුව නැගෙන සඳ මේ වගේ ගීත ගත්තාම අපිට පේනවා මේ ගීතවල අපිට සුපුරුදු වැළපුම් ආකෘතිය නෙමෙයි මේ ගීතවලින් ස්මතු වෙන්නේ රසිකයාට තමා විඳවන ජීවිතයෙන් යම්කිසි අඩියක් ඉදිරියට තබා ගන්න එහෙම නැත්නම් නව මානයක් ජීවිතේ හඳුනා ගන්න මේ ඔහුගේ සුළු ගීත සංඛ්‍යාව උපකාරී වෙලා තිබෙනවා ආද විදුලිය රේඛාව කි ඔබ දිලෙන චිත්‍රපටවල ටෙලි නාටකවල වේදිකා නාටකවල කිසි කලෙක ගී නොගැයූ සෝමතිලකයන් සපුරාම ගුවන් විදුලි ගීයට පමණක් ප්‍රේමාසක්ත වූ ගීතඥයෙක්. ව්‍යවහාරික සංගීතයේ විටක හැඳින්වෙන්නේ උත්තම සුගම සංගීතය නමින්. ගායනවේදී සෝමතිලක ජයමහා වදනෙහි පරිසමාප්ත අරුතින්ම ගුවන් විදුලි සරල ගීය උත්තම සුගම ගී බවට පත්කළ නව යුගයක සමාරම්භකයෙක්. අපි සරල ගීය
කියලා අපි කතා කරාට මට හිතෙන්නේ ඒක නිකක් හරි ප්‍රබල ආකෘතියක තියෙන දෙයක්. මෙතෙන්දී සෝමතිලක ජයමා මේක හොඳින්ම වටහාගත්ත කෙනෙක්. ඒ සරල ගීත කියන වචනේ ඇදලා තියෙන ලයිට් සොංග්ස් කියන එක මේක ශාස්ත්‍රීය ගීත වලින් වෙනත් ගීත වෙන් කළා හඳුනා ගන්න හදාගත්ත වචනයක්. ඇත්තටම සෝමතිලක ඉන්නේ සරල ගී ක්ෂේත්‍රයේ තමයි. ඒ වගේම ඔහු ගීතයක් නිර්මාණය කරද්දිත් ඔහු බොවිට කිසියම් රාගයක් පදනම් කරගෙන ගීත නිර්මාණය කරන්න උත්සාහ දරපු කෙනෙක්. ඉතින් මේ වචනවල සරල බවත් එක්කම අපි මේ ගීතවලට සරල ගී කියන වචනේ යොදන එක වචනේ පරිසමාප්තියෙම එතුමා රැකලා තියෙනවා. ඉතින් ඒ ගීත බොහොමයක් විශ්ලේෂණය කළා එතුමා කිසියම් රාගධාරී සංගීත ඡායාවක ඉන්නවා. විශේෂයෙන් තිලකාමෝද් ඊළඟට දේශ් එතන ගියාම පීලු ඊළඟට සරල රාගවල ඉන්නවා. මාහද විදුලිය රේඛාව කි ඔබ සෙවනක් සේ ඔබට සෙවන සදන්නම් ලඳුනි මඳ පවනක් සේ ඔබට 500කටත් වඩා අඩු ගීත සංඛ්‍යාවක් ගයමින් දහස් ගණන් ගීත ගැයූ ගායන වේදීන්ට සමපාතව වෙසෙන්නටත් විටෙක ඊටත් වඩා ජන චිත්ත රංජනයේදී සුබෝධ රසික ප්‍රජාවක් තනා ගන්නට ඔහු සමත් වීමත් සැබවින්ම විස්මයාවහ කරුණක්. සංගීතය තුලින් විග්‍රහ කරන්න බැරි ආකාරයේ යම්කිසි ආකාරයක මිනිසෙකුට මම හිතන්නේ ගුණයක් ඇති වෙනවා ජීවත් වීමේදී. ඊට කලින් යුගයක් ගැන අහලා තියෙනවා ලංකාවේ මේ මිනිස්සු මීට වඩා ලද දෙයින් සතුටු වෙච්ච ඉවසීමෙන් හිටපු සමාජයක් තිබුණ යුගයක් ගැන. ඒ සමාජයේ මටත් යන්තම් මතකයි එහෙම යුගයක් තිබ්බ කියලා එක බොරුවක් නෙමෙයි. ඒ සමාජයේ කෙනෙක් තමයි සෝමතිලක මහත්තයා. ඔහුගේ මේ දැන් ඒ සමාජය ගැන කෙනෙක්ට හොයන්න ඕන නම් සෝමතිලක මහත්තයාගේ සින්දු අරගෙන බැලුවත් ඒක තේරුම් ගන්න පුළුවන්. සෝමතිලක ජයමහාගේ ප්‍රවේශයේ ඔහු කුසුම් පිපි තුරුමතේ කියන ගීතය මා හිතනවා සවිඥානකව 70 දශකයේ මනෝභාවයන් එක්ක ගලපලා ඉතා කදිමට ඒ ධාරාවට ගොනු වෙන්න කරපු නිර්මාණයක් කියලා. මොන පදමාලාව ගත්තත් ඔහුගේ විශේෂේත්‍රය වගේම ඔහුගේ ජීවිත පරිඥානෙ අපිට ඉතාමත්ම පැහැදිලිව පේනවා වෙනත් ගායකයෙකුට වැඩිය වෙන පුස්තනක තියෙන බව. දැන් අපි හිතුවත් නික ඔහු ගායනා කරලා තියෙන බුදු ගුණ ගීත ගත්තොත් අපිට තේරෙනවා දැන් බුදු පියා නනි ඔබේ පාද කරනේ මේ පිනිපා. මේ වචන වලින් පැහැදිලි වෙන මේ වචන වලින් එන බුදු ගුණ අපි දන්නවා. දැන් අපේ පිරිත් වලින් අපිට මේ හඬවල ඇහිලා තියෙන අපේ ගාථා, එතකොට අපේ ජන කවි අපිට ගොඩාක් දුරට සමීප වෙලා තියෙන අපේ හඬකට එවැනි සම්ප්‍රදායික වූ අපේ අපිට උරුම වූ අපිට නිතර ඇහෙන කනට වටපිටාවෙන් අපිට ලැබෙන මේ හඬ රසික හෘද මණ්ඩලය අලලවා සසලවා විටක ඔහු ගැයූ ඇතැම් ගීවල නිර්මාණ හිමිකරුවත් ඔහුමයි. අපූර්ව සාහිත්‍යාත්මක පරිචයක් කාව්‍යෝක්තියක් සහ සුරස් තනු සම්පාදනයේහිලා අද්විතීය ප්‍රතිපාදන පරිකල්පන ශක්තියක් ඔහුට තිබුණා. සරල ගීත සමර්ථ වුණාම මම හොඳ ගීත ටිකක් කියන්න ඕන කියලා මම ගිහිල්ලා ප්‍රවීණ ගීත රචකයෙකුට මම කිව්වා මට ගීතයක් ලියලා දෙන්න කියලා. ඔහු කිව්වා වෙන කෙනෙකුට කියලා ලියව ගන්න ඕන කියලා කිව්වා. මම කල්පනා කරා මේක හරියන වැඩක් නෙමෙයි. ඊට පස්සේ විමල් ලැබේසුන්දර කියන ප්‍රවීණ ගීත රචකයාට ගිහිල්ලා මම කියපම එතුමා මට ගොඩක් උදව් කරා. එතුමා මට ගීත ලියලා දුන්නා. ඊට පස්සේ මම නැඹුරු වුණා මේක මටත් ලියන්න බැයිද කියලා. සුනිල් වන්නුවන් යුග කියන ගීතේ මම පළවෙනිවට අවට ලිව්වා. ගෑනු ළමයෙක් එක්ක මේ යාළු වෙච්ච තරුණේ ගිහිල්ලා ඒ ගෑනු ළමයාගේ මේ මව්පියන්ගෙන් අවසර ඉල්ලනවා මේ සම්බන්ධයට. ඒක තමයි මේ ඒකේ අදහස. දැන් ඉතම ලස්සන වදන් පෙළකින් දැන් ඒකේ අන්තිමට ඔහු කියනවා මේක සම්හල්ලන්න මෙයා ඉල්ලුවට එයා කැමැත්ත ලැබෙයිද නැද්ද දන්නේ නැහැ නේ.
मगे जीवने तनुए अगे हंड नोए नम हदवे नहीं सत्सर सदा गोलूना दे मगे जीवने अगे हंड नोए नम हदवे नहीं सत्सर सदा गोलूना दे सर पिलवा दा भी पन्ना बैठी मात तीन हिंद सर गया ना अभी खता भाग करने ना पिता ना एकम संगीत पराशय के तमें नाद पर नमूद एक विशेष अत्य बुद्धगुण गीत गायना करान पुलवाम प्रेम पीलबंद गायना करान पुलवाम विविध विविध विरावन गण गायना करान पुलवाम विविध विविध रसयान ये सीमित सरोवर गेन पुलवाम मेन मेतीन तमें वेदगत कम तीन मुकद एम गेन पुलवाम कम तीन मारिसल गुवागे यम किसी आकार मे विशाल वटपिटा वगे तीन सांस्कृतिक अध्ययन सोमतिल का वाग्यकार तम है हंगिच वाग्यकार मंग सोमतिल का वगे चरित मंगतने मगे संगीत जीवित देखल मने मुकद ओह गायन शिल्पी खेटियट गत्ता मे प्रसिद्धियट कमति ने गीत पदमाला वल्ट बाया वैडिय सिंधु की अंट कमति ने मट लकू चकित मंग रचना कर मम्म संगीत सपेल मम गायब गीत मेकट मुखक वेय दिन बायन सत्वासे मम एक नम एक नमक रे गायने वितरा मम दिगत्ते गीत रचने सह संगीत एम राजपक्ष आरूढ़ नमक मम विना तमंट गीत मैं तमंट गीत निर्माण के लिए मैं इतम सतुटिंग तमाइ एक प्रसिद्धि की संध्यांधु गलन वेलावटकन गीते अतिशय जनप्रिय वेला तिबेदी ओह कुतनकवाद प्रकाश कलने मे गीते रचकया तमंक गीपद रचनावलती मिहिर एवगेम यम किसी मट्टमक पवतीन गति बलवाम ओह किसीम विनसज्ञ तो महाचार सुनील आरंद सुनील सरत् पेरेर विजय श्री अमरतुंग मेवगे विशाल गीत रचकयान पिरीसगे सरणत्तवा किसीम अवस्थावक तमंगे मुहट तमंगे अद्मतार्थवल्ट तमंगे अरमुनुवल्ट सह तमंगे चरितेट नोगेलपेन तेमावक साहित्य गीतेयक्कत् नोगेलपेन वचन साहित्य गीतेयक्कत् गायना कले ने एवगेम ओहु गीत राशियक् गायना करन्ड तमंगे गीत संख्याव वेडि करगन्ड अकमति गायके एक निसा तमयि ओहु तोरला 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 लबागत् गीत रचना अतलोस्सक् वितरक् गायना करपु गीत रचक एक निशाम ओह गायना करपु सैम पदमाला प्रशस्त पदमाला मलक वेला बनारने की तेरी मातुलंग वेला भी अब किस हमारी पुर संदक वेला ओब हसे दिलेवी माँ गंगक वेला संदेली कलावी रंदी दुख सप देखे ही सम मेन हदे तानी नोतानी अट वैड हुन किया ला सोमदल का महात्मा मटकुआ में कुले में सम मेन किया ना वचनिंग विना धा सके ना ट पुलवान ऐसा में का विनाश कर्म किया ला सम मेन किया ने के मम आधास करे सम ले सके ने काई पशु मांगे वचने विनाश कर ला नीति एन किया ला दे अम्मा मामे कारणी क्यों हुए
සෝමතිලක ජයමහ කියන නිර්මාණකරුවා මොනතරම් තියුණු විදිහට ඔහුගේ පදමාලාවන් දිහා විමසිල්ලෙන් බලනවද ගීත තෝරා ගැනීමේදී කතරම් ඒ පිළිබඳව අවධානය යොමු කරනවද කියන කරුණ පෙන්වා දෙන්න. ඔහු ගීත පදමාලාවක් තෝරගත්තත් ඒ ගීත පදමාලාව අතේ තියාගෙන ඒ කරදාසිය අතට දියවෙන තුරුම ඒ ගීත පදමාලාවත් එක්ක ඉන්නවා. මට අප්‍රමාණව මං ගේගොඩ පදිංචිලා ඉන්න කාලේ අප්‍රමාණව ඔහු මාව හොයාගෙන එනවා. ඔහු අතේ තියෙන ගීත පදමාලාවක එක එක වචන එක එක පද එක එක අකුරු හදාගන්න. සෝමතිලක ජයමහ යනු සරල තනි මිනිසෙකු තුල සංග්‍රහිත ඓතිහාසික පොදු ජන විඥානයේ නූතන ප්‍රකාශනයක්. ඔහු බොහෝ විට අනාවරණේ නොවි හිඳින්නට වෑයම් කරන්නේ ඒ අතීතයෙන් ලද ශික්ෂණය සහ සාරධම් නිසා. නව දැලිහෙනක පෑව වැඳිරිරුව ලසවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාණීට හිමියනි මට සෝමතිලක ජයමහ කියන ගේයපද රචකයාගේ එහෙම නැත්නම් සංගීත වේදියාගේ තිබෙන සුවිශේෂත්වය සනිටුහන් කරන එක ගීතයක් හැටියට මේ නවදලි හේනක පෑව වැඳිරිරුව කියන ගීතය අපිට සලකන්න පුළුවන්. මේ ගීතය ඇත්තටම ඉතාමත් විරල ප්‍රස්තුතයක් එක්ක ගොඩනැගිච්ච නිර්මාණයක් හැටියට අපිට පැහැදිලිව පේනවා. හැඟීමක් ඇති වුණා ඒ ඇස දකින රූපයත් හදවතින් හඳුනා ගන්නා රූපයත් අතරෙදි හදවතින් හඳුනා ගන්නා රූපයට මිනිසා වැඩියෙන් ඇලුම් කරනවා. ඇස දකින රූපය කියන එක අද දැක්කා ඒක එතනින් අමතක වෙලා යනවා. ඒක පදනම් කරගෙන ගීතය ලියන්න ඕන කියලා තමයි මම ওই නවදැලි හේනක කියන ගීතේ රචනා කරලා ගායනා කළේ. ඔහු ගීත ලියනකොට පුදුම විදියට සැලකිලිමත් වුණ තමන් විඳපු දේවල් විතරක් ලියන්න. ඔහු නොදන්නා දේවල් ලියන්න යන්නේ නැහැ. පොදු රසිකයාට සමහරලාවට වෙනත් ගීත මාධ්‍ය වලින් වෙනත් කලා මාධ්‍ය වලින් වෙනත් නිර්මාණ වලින් ස්පර්ශ නොකරන සමහරලාවට Tamange පෞද්ගලික ජීවිතයට ඉතා සමීප නිර්මාණ බවට මේ ගීතපත් උනා කියන විශේෂත්වය අපිට දැක ගන්න පුළුවන්. කවිකම කෘත්‍රිමව ඉපදවිය නොහැක්කක්. එය විපුලිත වන දිනක එහි ගුණ රුව සුවඳ විහිදවනු විනා සැත්කම් මගින් එය දකින්නට පැතීම කෙතරම් අනුචිතද. සෝමතිලක ජයමහ ගායන වේදියා නිරන්තරවම කල්පනා කළා. ලාංකික බෞද්ධ සම්ප්‍රදායේ තිබෙන අල්පේච්ඡ ජීවිතය සහ යම්කිසි ආකාරයකට ආශාවන් පසුපස ලුහුමැද නොයන චරිතයක් හැටියට මා සෝමතිලක ජයමහ කියන මේ සංගීත වේදියා හඳුන්වන්න කැමතියි. නිර්මාණ ප්‍රතිපදාවෙහි ඉතාමත්ම දැඩිව ඉන්න පුද්ගලෙක්. ඒ තත්ත්වය කිසිම ලාභ ප්‍රයෝජනයක් නිසා වෙනස් නොකරන කෙනෙක්. ඔහුගේ යුතුකම ඔහු ඉතා නිසංසලේ කරලා තියෙන්නේ. ඒවා අඬබෙර ගහලා කෑ ගහලා ජනප්‍රිය වෙන්න බෝඩ් ගහගෙන එහෙම කරපු දෙයක් නෙමෙයි. ඒ කාලේ ගී කියන ප්‍රසංගය තිබුණා සෝමතිලක ජයමහ, TM ජයරත්න, නීලා වික්‍රමසිංහගේ. මාතර නිව් සිනමා ශාලාවේ මේක රැවදෙන වෙලාවේ අතුරු සිතුරු නැතුව සෙනඟ පිරෙල හිටියා. අපි බොහොම අමාරුවෙන් තමයි මේ ප්‍රසංගය බැලුවේ. එතකොට ඒ වගේ දවසක් සෝමතිලක ජයමහට තිබුණා. දුරබැහැර ප්‍රදේශයන් වලදී මේ කවුරු ගායනා කරත් ඔහුට තියෙන රසික සංඛ්‍යාව, ඔහුට තියෙන පිළිගැනීම අවදාකත් අඩුවක් කියලා නැහැ. දෙයක් පිළිබඳ මහ පුදුම විදියට වගකීමක් දරන්නේ. ඉතින් ඒ වගකීම දරන්නේ අවසාන වශයෙන් නිෂ්පාදකර නෙමෙයි රසිකයාට. අඳුන රසිකයෙක් ඇවිත් එතුමාගේ නැහුවලු, මම ඔබතුමා නිසාමයි මේ ප්‍රසංගය බලන්නට ආවේ. ඔය ගායනා කරපු ගීත තුන මගේ ඉතාමත්ම ප්‍රියතම ගීත. නමුත් මට අද ඒ රසය විඳින්නට මෙතන බැරි වුණා. ඔබතුමා ඔය ගීත ගායනා කරලා තෘප්තිමත් වෙනවද මේ වගේ වේදිකාවක කියලා? සෝමතිලක මහත්මයා කියනවා මා මේ රසිකයාගේ කීම හිස්මුදුනින් පිළි අරගෙන එදායින් පස්සේ කිසිම දවසක අද වෙනතුරු එලිමහන් ප්‍රසංගවල ගීත ගායනා කරන්නට බාරගත්තේ නැහැ කියලා. එතුමා තමන්ගේ ලක්ෂ සංඛ්‍යාත රසිකයින් අතරින් එක රසිකයෙක් හරි යමක් කිව්වොත් ඒ ඉතාමත්ම දැඩිව අවධානයට ගන්න කෙනෙක්.
ඔහුගේ අභිලාෂ බොහෝ විට ලං වෙන්නේ නිරාභිලාෂයේ තුරුළු කොටගත් රසාභිලාෂයන්ට. ඔහු පතන ජීවන දැක්ම ඔහුගේ එක්ගීයක සටහන් වෙනවා මෙලෙස. නීලාකාශේ නිල්ල මුලාවයි, ධවල වලාවේ සුදද මුලාවයි, සතුටේ සෙහිනය සැපතෙහි සිතුමුත් වත්මනවන විට එයද මුලාවයි. මම ඉතාමත් සුවල්ප ගීත තුනක් වගේ මම හදලා ඇති. මයිතන් මේ ගීත තුනේ ඒ ගීත තුන තුලින් මම හිතාගත්තේ ඔහ කොච්චර මේකට ආදරය කරන කෙනෙක්ද කියලා. සීඩී තැටියක් සඳහා මම ගීතයක් නිර්මාණය කරලා ඒක අපි වොයිස් කරා, يعني කටහඬ පටිගත කරා. එතෙන්දි මම තෘප්තිමත් වුණා. එයා කෝ නැ මේක අයිමත් වොයිස් කරන්න ඕනේ. සමහරවිට එහෙම වොයිස් කරලා ඒ සීඩී තැටිය නැවත සංගීතය සම්මිශ්‍රණය කරගෙන මට ගැලලා දීලා තියෙනවා. जीवित प्रधानतम दिन दिन संगीत करीट पिलवेल करला तमाम तृप्ति पत्ता पिलगे अमृत ये करना वालते सोम तिलक जय महा गायन वेदिया संगीतात्मक अभिवहन क्रियेटिव पर्फोमेंस मुलु मुनिम सांस्कृतिक बुद्धिया मत पदनमु संगीत वेदेदी ए हनुमन लबन्ने कल्चरल इंटेलिजेंस एंड म्यूजिकल परफॉर्मेंस सांस्कृतिक बुद्धि सह संगीत करने अन्नम सोमसेकर के जम्मा माहितनवा पुद्गल पौरुष कुडनागत विशेषी कलाकार वे ओके पुद्गल पौरुष माहितन ओके निर्माण पौरुष ते हम लगता ओके कलाकार वे खेटे तेन पौरुष ते बल पाला तिबेन लांकिक जनमानसट යම් කිසි ආකාරයකට අනුගත විය හැකි එහෙම නැත්නම් ස්ථාවරව ඒ ජන අධ්‍යාත්මයේ පැවතිය හැකි ආකාරයකට මේ ගීත නිර්මාණ කළේ කියලා පැහැදිලිවම ලාංකික සංස්කෘතිය සහ ජන ජීවිතය ඉතා ගැඹුරින් දාර්ශනිකව ස්පර්ශ කළ සංගීත වේදිකාවක් සහ සාහිත්‍ය වේදිකාවක් නිසා කියන එක තමයි මට හැඟෙන්නේ. දැන් අපි හැමතිස්සෙම කතා කරන්නේ තමයි මේ මානුෂත්වය කියන එක. इतनी मे मनुष्य की अभी हर मट हिता अभी हिता बुलवा सोमदील की जयमा की मे निर्माण लिंकोच्चर दुट शिव तमंगी काटा उत्पादने तमाइ मस गाना गीतरचक अंट संगीतज्ञ अंट कतृभागन एक गायन शिल ओहु चेक पता क्यों अपे गिदर अब एक मंगने के लबुनाई के लिया दुरकने कथा कर पा ओके मेघ काट किया मे वगे चरित संगीत क्षेत्र उनके सली पास कुलंबी नह या कमती नति देखट मम कवदावत मकर अभी सामान्य जीवत्न विनी अब विशाल उदल परमार्थे अकनेसदीमा අද හඬවන්නට අපි ආයෙත් හමුණු වුණානම්
එක්දහස් නවසිය හතලිහ එක්දහස් නවසිය පණහ එක්දහස් නවසිය හැට එක්දහස් නවසිය හැත්තෑව දශක හතරකට හිමි සමාජ ආර්ථික සංස්කෘතික සහ දේශපාලනික රිද්මාකාරය විවිධ ලයමානීන් විවිධ ස්වර සංගතීන්ට සමාරෝපිතව අපට ඇහෙනවා ඔහුගේ හඬින් එහි කියවෙන්නේ කුමක්ද අපට හිමි රමණීය ව්‍යවහාරික ජීවිතයක් අතීතයේ තිබුණා තාක්ෂණික ධනවාදය හා වාණිජත්වයේ විසින් උදුරාගත් ඒ ලෝකය යලි අපට සම්ප්‍රදාය සේවනයේ කිරීමෙන් අත්පත් කරගත නොහැකිද යන ප්‍රශ්නය සුන්දරත්වයෙන් යුතුව ඔහුගේ ගීතවල සාකච්ඡා වෙනවා මේ සිංහල ගීත ක්ෂේත්‍රය හැදිලා තියෙන විදිහට මේ වගේ පුංචි රටක මේ වගේ පුංචි ඉතිහාසයක් තියෙන මේ ක්ෂේත්‍රය රැකගන්න මේ ක්ෂේත්‍රය බබලවන්න එහෙම නැත්නම් නිර්ව්‍යාජ හැඟීමෙන් අපේ ගමින් සරසන්න තව කී දෙනෙක් අනාගතයේ එයිද කියන දුක තමයි ඔහු ගැන පරිසමාප්ත වදනක් විදිහට කියන්නේ මනුෂ්‍යත්වයේ ප්‍රතිපත්ති කලා නිර්මාණයි මේ තුනම සෝමතිලක ජයමාතුල එක්තැන් වෙලා තියෙනවා බොහෝ දේශීය සංගීත සංස්කෘතියක් පිළිබඳ සංකතනයේදී ඉතා වැදගත් වන කාර්යභාරයක් ඉටු කරපු කෙනෙක් ඔහු මේ සිවිල් සමාජයේ මේ ප්‍රබල මේ චරිතයක් නෙමෙයි ඔහුගේ නිර්මාණම තමයි අපිට මේ ඔහු ඉස්සරහට ගේන්න මේ ඉවහල්න්නේ එතුමාට තමන්ගේ තව තවත් අත්දැකීම් තමන් විසින්ම රචනා කරලා නිර්මාණය කරගෙන ගායනා කරන්නට විවේක බුද්ධිය කාලය ඉඩාසර තිබෙන නිසා මා හිතනවා එතුමාගෙන් තව තවත් නිර්මාණ මේ සංගීත ක්ෂේත්‍රයට එක්විය යුතුයි මම හිතන්නේ මට කියන්න තියෙන කෙටියෙන්ම සමුද්‍රක ජයමහා තමන්ගේ අනන්‍යතාව රැකගත් වාණිජ්‍යත්වයට ගොදුරු නොවුණු ජනප්‍රියත්වය පසුපස හඹා නොගිය හැමදාමත් තමන්ගේ ස්ථාවරේ රැඳී සිටපු විශිෂ්ට ගායකයෙක් හැමදාමත් යාළුවේ මම ඉන්නේ මේ පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ ඖචිත්‍යතාව ස්වකීය ජීවිතේ පරම භූෂණය කොටගත් මෙම අග්‍රගණ්‍ය ගීතඥයා සිංහල ගීතය ලාංකේය සංස්කෘතික සමාජය තුල ශිෂ්ටාචාරික යාත්‍රාවක්සේ අත්විඳි ස්වාභිමානනීය ගෞරවනීය කලාකරුවෙක් හෘදයහාරී ගැයුමින්ද අතුලිත නිර්මාණ පරිකල්පනයෙන්ද මනරම් කාව්‍යෝක්තීන්ගින්ද සිංහල ගීය ස්වාධීන දේශජ අනන්‍යතා ගුණ සම්ප්‍රයුක්තව අභිවර්ධනය කිරීමේ පුණ්‍ය මහිමයෙන්ම ඔබට මේ මනෝරම්‍ය රාත්‍රියද ඉනික් පිටිව එළඹෙන ප්‍රභාතයද ප්‍රගීතයක්ම වේවා අපෙන් ඔබ වෙන ගයෝ මාගිය සජීවයෝ සතෙන් ඔබ වෙන ගයෝ මාගිය සජීවයෝ හැමදාමත් යාළුවේ මම ඉන්නේ පාළුවේ මගේ පාළු පැලට ඉන්න කවුරුත් නෑ ඔබ කොතනද විතරනේ සිතු සිතු අමුරු